අයිබෝන් ඔගලත් හැමෝම එකතු වෙලා ඉන්නේ ආරං කියෝ YouTube channel එකේ තවතරු තුරයක. ඉතින් අද මම ඔයගලන්ට මේ වීඩියෝෙන් කියන්නේ යන්නේ මේ මොන්ස්ටර් ෆිෂ් කෙනෙක් වෙන මුළු ලෝකෙම ප්‍රසිද්ධ ලංකා ගුරම් ප්‍රසිද්ධ ගොඩක් අය ගාව ඉන්න ටිකක් ලොකු වෙන මේ ඇරවාන කියන මාළුවා ගැන තමයි මම ඔයගලන්ට මේ වීඩියෝෙන් කියන්නේ යන්නේ. මොන්ස්ටර් ෆිෂ් කියන ගෲප් එකට ආйти වෙන පට්ටම ලස්සන සුපිරි මාළුවෙක් ගැන තමයි වෙන ඇරවාන ගැන තමයි අද මම මේ වීඩියෝ එකේ ඔයගලන්ට කියන්නේ. මේ ඇරවාන මාළුවාට හරියට ටැංකියක් දීලා කොහොමද මේ මාළුවා හරියට බලාගන්නේ හරියට කෑ ගන්න කොහොමද කියලා තමයි මේ වීඩියෝෙන් කියන්න තියෙන්නේ. මේ වීඩියෝ එක ටික දෙනෙක් ඉල්ලලා තිබ්බ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරලා මම කමෙන්ට්ස් කියවල බලලා තමයි මේ වීඩියෝ එක අද ඔයගලන්ට අරන් ඉන්නේ. එහෙනම් අපි ඉක්මනටම මේ ඇරවාන කියන මොන්ස්ටර් මාළුවා ගැන වීඩියෝ බලමු. මේ සිල්ලරවාන මාළුවා ගත්තාම මේ සිල්ලරවාන මාළුවාගේ වර්ග ගොඩක් ඉන්නවා ලෝකෙ පුරාම. ඒ අතරින් අපි ගත්තොත් කීප දෙනෙක් ඒෂියන් ඇරවාන ඉන්නවා, රෙඩ් ටේල් ගෝල්ඩන් ඇරවාන ඉන්නවා, ක්‍රොස්බැක් ඇරවාන ඉන්නවා, ඒක ග්‍රීන් ඇරවානේ සිල්ලරවාන ඉන්නවා. මෙයාගේ ඇරවාන වර්ග ගොඩක් අපිට මුළු ලෝකෙම බලාගන්න පුළුවන්. අද මම ඔයගොල්ලෝ මේ වීඩියෝ කියන්නේ සිල්ව ඇරවාන කියන මාළුවා ගැන තමයි මේ වීඩියෝ අද මම කතා කරන්නේ. ඉතින් මේ සිල්ව ඇරවාන ගැන කතා කරද්දී මේ සිල්ව ඇරවානට ඩ්‍රැගන් ෆිෂ් කියලත් කියනවා, ඒ වගේම මංකි ෆිෂ් කියලත් ලෝකයේ තැනින් තැන හඳුන්වනවා. මේ මාළුවා කියන්නේ මේගොල්ලන්ගේ උපන් වීම කියලා ගොඩක් සලකන්නේ සවුත් ඇමරිකාවට තමයි මේගොල්ලෝ අයිති වෙන්නේ. මේ මාළුවා ලෝකෙම ප්‍රසිද්ධයි. මේගොල්ලන්ගේ මේ තියෙන අමුතු පෙනුමත් එක්ක මේගොල්ලෝ හරිම අයිකනික් මාළුවෙක්. මේගොල්ලන්ගේ වෙන මාළුවන්ගේ තියෙන පෙනුමට වඩා ගොඩක්ම වෙනස් පෙනුමක් තමයි මේගොල්ලන්ගේ මේ හන්ටිං ඇබිලිටි එකත් එක්ක වාදී මේ මාළුවා ලෝකෙම ගොඩක් ප්‍රසිද්ධයි. හැබැයි එක දෙයක් කියනවනේ, මේ මාළුවා අර මං කලින් වීඩියෝ එකේ ඩිස්කස් කරන කිව්වා වගේ මේ මාළුවත් ඇක්වේරියම් බිගිනර්ස්ලට නම් මේ මාළුවා ගොඩක් හරියන්නේ නැහැ. මොකද මාළුවා මොන්ස්ටර් මාළුවෙක් හදන්න අමාරුයි. ඒකෙන්ද ඇක්වේරියම් කියන්නේ මාළු හදන්න මුලින්ද පටන් ගන්න කෙනෙක්ට නම් මේ මාළුවාව එච්චරම ගැළපෙන්නේ. ඒක නිසා මේ මාළුවාව ගොඩක් හදනවා නම් මම නම් රෙකමෙන්ඩ් කරන ගොඩක් මාළු හදලා එක්ස්පීරියන්ස් තියෙන හොඳ පළපුරුදු කෙනෙක් ගොඩක් කලතිස මාළු හදන කෙනෙක් මේ මාළුවාව මේ අරවාණක මේ සිල්වර් අරවාණක මාළුවාව හදන්න ගන්නවා නම් වඩාත් හොඳයි. ඊළඟට මේ මාළුවාගේ ජීවිත කාලය ගැන කතා කරොත් එහෙනම් මේ මාළුවාට ඕගොල්ලෝ හොඳ ටැංකියක් දීලා හොඳ එන්වයරන්මන්ට් එකක් දීලා සුපිරියට හැදුවොත් එහෙනම් මේ මාළුවාට අවුරුදු 10ක් 15ක් විතර යනකම් ජීවත් වීමේ හැකියාව තියෙනවා. ඕගොල්ලෝ මේ මාළුවාට හොඳ වෝටර් කන්ඩිෂන්ස් එහෙම සුපිරියටම දීලා මේ මාළුවා හදන්න ගත්තොත් මේ මාළුවා සාමාන්‍යයෙන් ලොකු වෙනවා අඩි 3ක් විතර යනකම්. මේගොල්ලෝ සාමාන්‍යයෙන් ලොකු වෙන සමහර තැන් තියෙන ඊටතර ලොකු වෙච්ච ගොඩක් තැන්වල අඩි 2ක් 2.5ක් වගේ කට්ටිය ගොඩක් මේ කට්ටිය ගාව ඉන්නවා බලාගන්න පුළුවන්. මේ මාළුවාගේ අපි දැන් අර මං කලින් කිව්වාගේ මේගොල්ලන් මාළු හදන්න ගන්න පටන් ගන්න ඒට නම් එච්චර ගැළපෙන්නේ නැහැ. මොකද මේ මාළුවා සාමාන්‍ය අපි කෙයා ලෙවල් එක කියලා මේක ඉන්ටර්නැෂනල් පිළිගන්නේ. මේගොල්ලන් කෙයා ලෙවල් එක ඩිෆිකල්ට් කියන ලෙවල් එකේ තමයි මේගොල්ලන්ගේ මේ කෙයා ලෙවල් එක තියෙන. ඒකින්ද හදන්න මාළු හදන්න පටන් ගන්න ඒට නම් මේ මාළුව එච්චර ගැළපෙන්නේ නැහැ. මේ මාළුවා ගැන තව පොඩි විශේෂ දෙයක් කියන්න තියෙන මොකක්ද කියනවා නම් මාළුවාට සාමාන්‍යයෙන් දැන් අපි ගියමුකෝ ඔය මොකයි ඔය ටැංක් එක හදනවා නම් අඩුම ගානේ ගැලන්ස් 250කවත් ටැංක් එකක් අවශ්‍ය වෙන අවම. මොකද මේ මාළු අඩි 3ක් 4ක් විතර අඩි 3ක් විතර 4ක් විතර යනකම් මේක ලොකු වෙන හින්දා අඩුම ගානේ ගැලන්ස් 250ක ටැංක් එකක්වත් ඕනවා. එහෙම දාලා මොකක් හරි සීන් එකක් කියලා මාළුව බැරිද හරි එළියට පැනනොත් එහෙම මේ මාළුවාගේ තියෙන විශේෂ හැකියාව තුනේ මේ මාළුව සාමාන්‍යයෙන් ටිකක් වෙලා වතුර නැතුව ඒගොල්ලන්ගේ මේ ස්විම් බ්ලැඩර් කියලා එකක් තියෙනවා මේගොල්ලන්ගේ ඒක පාවිච්චි කරලා මේගොල්ලන් සාමාන්‍යයෙන් ටිකක් වෙලා වතුරෙන් එළියේ වතුර නැතුව ජීවත් වීමේ හැකියාව තියෙනවා. මේ මාළුව ගොඩක් ඔය ඇක්වේරියම් හොබි මේ ඇක්වේරියම් මාළු බදා ගන්න කට්ටිය ගා ගොඩක්ම ඉන්නවා මේ සිල්වරාණ කියන ටයිප් එකද. මොකද මේ සිල්වරාණ කියන ටයිප් එක තමයි සාමාන්‍යයෙන් මේ ඇක්වේරියම්ස් වල බදා ගන්න පුළුවන් ගාන අඩුම ඇරවාන වර්ගයේ මේ සිල්වරාණ කියන තව කට්ටිය ඉන්නවා මීට වඩා ගොඩක් ඝන. ඔය ලක්ෂ එකහමාර දෙකට යන කට්ටිය තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ මේගොල්ලොත් එක බාද මේගොල්ලෝ තමයි සාමාන්‍ය සිල්වරාණ තමයි ෂොප්ස් වල බදා ගන්න පුළුවන් විතර ගණන් අඩුම ඇරවාන. මේ ඇරවාන මාළු වගේ මේල් ෆීමේල් හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි සාමාන්‍යයෙන් මේ ඔයගොල්ලෝ දන්නවා ඒනල් ෆින් කියලා එකක් තියෙනවා. මේ ඒනල් ෆින් එක ෆීමේල්ස් ලගේ ටිකක් ඝනකමට තමයි අපිට බදා ගන්න පුළුවන් වෙන්නේ. ඒ එතකොට මේ මේල්ස් ලගේ සාමාන්‍යයෙන් චුට්ටක් ස්ලින්ඩර් ගතිය චූටියට තමයි වැඩි තීක් නැතුව මේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේගොල්ලන් මේ ඒනල් ෆින් එක ෆීමේල්ස් ලගේ ගොඩක් තීක්. එතකොට මේල්ස් ලගේ එච්චරම තීක් නැහැ, සොෆ්ට් ගතිය අපි බලා ගන්න පුළුවන්.
තව දෙයක් කියනවා නියම් පොඩි වෝනින් එකක් වගේ ඔයගොල්ලෝ මේ මාළුව හදන්න කලින් ඔයගොල්ලෝ මේ මාළු හදන කට්ටිය දැකලා තිනවනද දැකලා ඇති මේ මාළුව ගොඩක්ම මේගොල්ලෝ පීන පීන ඉන්නේ මේ වතුරේ උඩ සර්ෆේස් එකට ළඟින් තමයි මේගොල්ලෝ ගොඩක් පීන පීන ඉන්නේ මේගොල්ලෝ මේගොල්ලන්ට හැකියාව තියෙනවා මීටර් 3ක් විතර නිකන් උඩ පයින් මේ මාළුවට හැකියාව තියෙනවා ඒකින්ද ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ මාළු වගේ ඉන්න ටැංක් එක ටොප් එක හොඳ මේ හොඳ කවර් එකක් උඩින් හයිගෙන හොඳ ටොප් එකක් දාන්න ඕන නැත්නම් මේ මාළුවට හොඳ ඉඩ තියෙන හොඳ ගොඩක් ඉඩ තියෙන අඩි 6ක් 7ක් විතර වෙන ලොකු ටැංක් එකක් දීලා තමයි මේ මාළුව හදන්න ඕන නැත්නම් මේ මාළුව පයින් ඉඩ දීන මේ මාළුව ගොඩක් පයින් ඇත් හේතුව අලුත්ම ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට අලුතෙන්ම ගිහිල්ලා මේ ඇක්වේරියම් එක දාලා ඒ ඇක්වේරියම් එකේ තියෙන පරිසරය මේ මාළුවට හුරු නැති ගතියක් වගේ දැනුත් එහෙම මේ මාළුව ගොඩක් වෙලාවට පයින් ඉඩ දින ටැංකෙන් ඉන්නේ නැත්නම් මේ මාළුව එන ටැංක එක මේ මාළුවගේ සයිස් එකට يعني ගැලපෙන්නේ නැති සාර සයිස් එකට ගොඩක් පොඩි වුණොත් එමත් මේ මාළුව ගොඩක් එළියට පයින් ඉඩ දින ඒකින්ද මේ කරුරුගෙන ගොඩක් සැලකිලිමත් වෙන්න මේ මාළුව එළියට පැනනොත් එම ගොඩක් අපරාධයක් වෙන ඒකින්ද එක ටොප් එකක් හයි මේ තියෙන මොකරි වහලයක් වගේක නැත්නම් ලොකු ටැංකයක් දීලා හොඳට බලා ගන්න ඕනේ මේ මාළුව තව දුරටත් මේ මාළුවා ඉන්න ටැංක එක මේ මාළුවාට ගොඩක් පොඩි කියලා දැනුනොත් එයා මේගොල්ලෝ මේ කවර් එකක් හයි කරලා තිබ්බත් මේගොල්ලෝ මේ පැනලා පැන නිදාස වන්න දිදීන ගොඩක් වෙලා උඩ පැනලා කොහොම හරි මේගොල්ලෝ ඒ ටැංකෙන් එළියට පයින්න බලනවා ඒකින්ද ලොකු ටැංකයක් දෙන එක අනිවාර්යෙන්ම වැදගත් ඒකින්ද අනිවාර්යෙන් ලොකු ටැංකයක් දෙන්න මේගොල්ලෝ මේ උඩ පයින් සෑරට ගිහිල්ලා ඔයගොල්ලෝ මොකද ලිඩ්ඩක් හයි කරලා තිබ්බත් ඒකේ වැද තුවාල කරගන්න දිදීනවා ඒකින්ද පොඩි ටැංක්ස් වල නම් කවදාත් හදන්නේවා ඒ කියන්නේ චූටි ගාලේ හදුවර අවුලක් නැහැ ලොකු වෙද්දිනා එක්කෝ පොඩි ගානම ලොකු ටැංක් එකක් හදන්න නැත්නම් චූටි ගාල් සාමාන්‍ය ටැංක් එකක තියෙන ලොකු වෙද්දි තිය ලොකු හොඳ ලොකු ටැංක් එකට අනිවාර්යයෙන් මේ මාළුව දාන්න ඕනේ නැත්නම් අනිවාර්යයෙන් මේගොල්ලෝ පැනල් තුවාල කරගන්න ඉඩ තියෙනවා ඊළඟට මේගොල්ලන්ගේ මේ ටැංක් එක ගැන මම කලින් කිව්වා ටැංක් ගැන පොඩි විස්තර තවදුරටත් කරනවා නම් මම කලින් කිව්වා ලොකු ටැංක් එකක් ඕනේ අවම ගැලන්ස් 250 ක ටැංක් එකක් ඕනේ වෙනවා මේ ටැංක් එකට දාන සබ්ස්ට්‍රේට් එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍ය හොඳ තුනි පොඩි ග්‍රැවල් වගේ දෙයක් දානවා නම් හොඳයි මේ සාමාන්‍ය විදිහට ප්ලාන්ටඩ් කරලා තිබ්බ තව උනේ ප්ලාන්ටඩ් කරද්දි ඔයගොල්ලෝ මේ සාමාන්‍යව ගොඩක් වීක් ප්ලාන්ට්ස් එහෙම දාන්න එපා ඔය වීක් රූට්ස් වගේ තියෙන ප්ලාන්ට්ස් එහෙම දාන්න එපා එතකොට මේගොල්ලෝ මේ මාළුවා කොහොමත් ඒවා ගලලා අයින් කරන්න ඉඩ තියෙනවා ඔය මේගොල්ලෝ රෝන් විදිහට හදා තව මේගොල්ලෝ ඔයගොල්ලෝ මේ මාළු ඩෙකොරේෂන්ස් වගේ දේවල් කරනවා නම් එහෙම ඩ්‍රිෆ්ට් උඩ වගේ දේවල් දාන්න පුළුවන් හැබැයි මේ මාළුවාට පීනන ගොඩක් ටැංක් ඇතුළේ ඉඩ තියලා මේ කරන ඩෙකොරේෂන් එකක් කරගත්ත රවුලක් නැහැ ගොඩක් ටැංක් එකේ මේ මාළුවාට පීනන්න හොඳට ඉඩ තියලා තමයි මේ කරන දෙයක් කරන්න ඕනේ මම අර කලින් කිව්වා වගේ කලින් කීප සැරයක්ම කිව්වා ටැංකියේ ලිඩ් එක ලොකු ටැංකියක් හරි තියලා තියෙනවා ඔකට ටිකක් බර ලිඩ්යක් තියෙනවා හොඳයි පොඩි ටැංක්ස් වෙන කාලත් හදනවා මම කලින් කීප සැරයක්ම කිව්වා මේක මෙච්චර කියන්නේ ඔයගොල්ලෝ ගොඩක් වැදගත් තින්ද ඒකින්ද කවදා පොඩි ටැංක්ස් හදන්නේ ලොකු ටැංක් එක හැදුවත් ගොඩක් බර ලිඩ්යක් දානවා නම් ගොඩක්ම හොඳයි මේගොල්ලෝ මේ ටැංකියේ තියෙන උෂ්ණත්වය ගැන කතා කරොත් එimhe සෙල්සියස් අංශක 24 ඉඳන් 30 වගේ වෙනකන් තියෙන උෂ්ණත්වය තමයි මේගොල්ලෝ ටැංකියේ මේ ටෙම්පරේචර් එක තියෙනවනේ මේගොල්ලන් ටැංකියේ තියෙන pH ලෙවල් එක ගැන කිව්වොත් එimhe 6.5 7.5 වගේ අතර තමයි මෝඩරේට්ලි හાર્ඩ් වතුර වෝටර් කන්ඩිෂන්ස් තියෙනවනේ ගොඩක් හොඳයි මේ ඇරවානේ ටැංකියේ හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකකුත් වැඩගත් වෙනවා ආවනේ ටැංකිය වගේ දෙදුන් දුනේ පවර්ෆුල් ෆිල්ටරේෂන් එකක් වැඩගත් වෙනවා ඊට අමතර මේ මාළුවාගේ ටැංකියේ සාමාන්‍ය සතියෙන් සතිය වගේ 25 වෝටර් චේන්ජස් කරනවා නම් තමයි ගොඩක්ම හොඳ වෙන්නේ ඉතින් ගොඩක්ම වැදගත් දෙයක් ගැන කතා කරන්නේ ඒ තමයි මේ මාළුව සිල් ආරවාණගේ ටැංකියේ දාන ටැංක් මේට්ස් ගැන තමයි අපි ඊළඟ කතා කරන්නේ මේ ටැංක් මේට්ස් ගැන කතා කරද්දී ගොඩක් ගොඩක් මොකද කියන්නේ ගොඩක් අර අපි කියන්නේ ගොඩක් සෙන්සිටිව් වෙලා බලන්න ඕනේ මොකද මේ මාළුව අපි කලින් කතා කරා වගේ මේ මාළුව අර ප්‍රීඩේටර් ෆිෂ් කියන එකකින්ද ටැංක් මේට්ස් දාද්දී ඔයගොල්ලෝ ගොඩක් බලන්න ඕනේ සාමාන්‍ය මේ මාළුවට මේ මාළුව කටර ගන්න බැරි මේ මාළුවට කාලා දාන්න බැරි සයිස් එකේ මාළුවෙක් ගන්නත් උනේ ඊට පස්සේ එතකොට සාමාන්‍ය ස්ලයිට්ලි කියන්නේ චුට්ට ඇග්‍රෙසිව් මාළුවෙක් ගන්නත් පුළුවන් ඊට පස්සේ ඔයගොල්ලෝ මේ මාළුවට මේ ටැංක් මේට්ස් එකතු කරද්දි මුලින්ම ටැංකියට මේ අරවාන ඉන්ට්‍රඩියුස් කරලා ඉන්න ඕනේ ඊට පස්සේ තමයි දාන ටැංක් මේට් කෙනෙක් දාන්න පුළුවන් වෙන්නේ ඒක හින්දා මම මේ කියපු කට්ටිය දාන්න පුළුවන් මුලින්ම එතකොට පොඩ්ඩක් විතර ඇග්‍රෙසිව් වෙන්නත් ඕනේ දාන ටැංක් මේට් එතකොට අරවානට කාලා දාන්න බැරි සයිස් එකේ මාළුවෙක් වෙන්නත් ඕනේ ඊට පස්සේ අරවානා මුලින්ම ටැංකියට දාලා ඊට පස්සේ ඔයගොල්ලෝ ටැංක් මේට්ස් දාන්න පුළුවන් ඒ අතරේ
ගොඩන දාන්න පුළුවන් ටැන් මේස ගැන කතා කරොත් එහෙම එතකොට ගොඩන පීකොක් බෑස්සගේ මාළු දාන්න පුළුවන් පාකු වර්ග දාන්න පුළුවන් එතකොට පාකු වර්ග සාමාන්‍ය පොඩි පාකු වර්ග දාන්න පුළුවන් එතකොට ඔස්කල දාන්න පුළුවන් නයිෆ් ෆිෂ් දාන්න පුළුවන් බ්ලඩ් පැරට්ලා දාන්න පුළුවන් කැට් ෆිෂ් වර්ග දාන්න පුළුවන් එතකොට ෆ්ලවර් හොන් වගේ මාළු ගොඩන මේ අරවානගේ ටැන් මේස හැටියට එක් ටැන්ක්ස් වලට එකතු කරන්න පුළුවන් මේ මාළු දාන්න මේ මම මේ කියපු මාළු දාන්න පුළුවන් ගොඩක්ම ලොකු ටැන්කයක් දෙන්න වෙනවා මොකද මේ කියපු ගොඩක් මාළු අරවාන වගේ සයිස් එකටම ලොකු වෙන මාළු වර්ග වෙන හින්දා තව දැක් කියන්නේ ඕගොල්ලෝ මේ අරවාන විතරක් හදන්න හිතන් ඉන්නා නම් බ්‍රීඩින් ප්‍රොසෙස් එක කරන්න හිතන් ඉන්නා අඩුම ගානේ මේ මාළු වර්ගෙන් එක වර්ගයකින් 6 දෙනෙක්වත් එකට හදන්න ඕන කියලා තමයි මගේ ඉන්ටර්නැෂනල් රෙකමන්ඩ් කරන්නේ එහෙම හදද්දී ඕගොල්ලෝ ලොකු පොන්ඩ් එකක් හරි ඒ සයිස් එක ගැලපෙන විදිහට මොකක් හරි ටැංක් එකක් හරි මේ මාළු හදන්න පුළුවන් මේ අරවාන මාළුවගේ ඩයට් එක ගැන කතා කරුත් එහෙම මේ මාළුව ගොඩක් වෙලාවට අපිට බලාගන්න පුළුවන් ඉන්නේ මේ මාළුව ගොඩක් මාංශ භක්ෂක සතෙක් විදිහට අපිට ගොඩක් තැන් වල බලාගන්න පුළුවන් ඉන්නේ ඒකින්ද උගලන්ට දෙන්න පුළුවන් ලයිව් ෆුඩ් දෙන්න පුළුවන් එතකොට මොහරි ෆ්‍රීස් ෆුඩ් දෙන්න පුළුවන් එතකොට ඒ වගේ මොහරි පොඩි පොඩි මාළු වර්ග දෙන්න පුළුවන් ස්නේහස දෙන්න පුළුවන් එතකොට ක්‍රීල් වගේ දේවල් දෙන්න පුළුවන් අපි දෙකලා තියෙනවා ගොඩක් ලෝක සමාන තැන්වල මේ මාළුවට මේ පණ පිටින් ඉන්න මාළු ටැංක් එකට දැම්මම ඒක බිල ටග් අදාරගෙන කනවා ඒගොල්ලන්ගේ හන්ටිං ඇබිලිටි එක අපිට එකෙන් හොඳට ඩිටර්මයින් කරන්න පුළුවන් වෙනවා මේ ෆ්‍රීස් ෆුඩ් දෙද්දී උගලන්න පුළුවන් ඇර්ත් වර්ම්ස් දෙන්න පුළුවන් ශ්‍රිම්ප් දෙන්න පුළුවන් ඒකට කැරපොත් වගේ කට්ටි ඉන්නවා මේ බෝතල් වල දාලා ඒගොල්ලොම දෙන්න පුළුවන් ඒ වගේ කෑම හොඳ එකක් බලලා මේ අරවාන මාළුවට දෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මේගොල්ලන් ෆීඩ් කරද්දී ඔයගොල්ලෝ දවසක් කට දවසක් වගේ දෙනවා නම් තමයි හොඳ මේගොල්ලෝ ලොකු කට්ටියට පොඩි කට්ටිය නම් දවසින් දවස දුන්නට අවුල නැහැ ලොකු කට්ටියට කොහොමත් දවසක් කට දවසක් නැත්නම් දවස් දෙකකින් දෙකට දවසට එක සැරයක් වගේ දෙනවා තමයි ගොඩක් හොඳ වෙන්නේ හරි එහෙනම් අද නද අපි මේ වීඩියෝ එකෙන් කතා කළේ මොන්ස්ටර් විශ් කෙනෙක් වෙන සිල්වර් වාන ගැන මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කොහොඳක් හොඳ අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා හිතනවා මේ සිල්වර් වාන ගැන එහෙනම් මේ වීඩියෝ එකෙන් කියන්නේ ඔච්චර තමයි ගොඩක් දේවල් ගොඩක් ඉස්සර කතා කරා මේ සිල්වර් වාන ගැන හොඳ වීඩියෝ එකක් කියලා හිතනවා මේ වීඩියෝ ලයික් එකක් දාගෙන මේ වීඩියෝ ට ගොඩක් කට්ටිය බලන්න පුළුවන් මේ වීඩියෝ ෂෙයා කරන්න නම් අතර ගිල්ලෙන් නම් ආයි දවස් තාත් මේ ගල් වීඩියෝ එකේ හැම වෙලම සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් අනිවාර්යෙන් දැම පාද යතුම සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඉන්න එයා වෙතින් බෙල් ආයකන් එක ක්ලික් කරන්න ඊට පස්සේ මම වීඩියෝ දාපු ගමන් ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එක හැමදාම මෙටි කියනවා කිච අදත් කියනවා ඒකින්ද සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න එහෙනම් අතර ගිල්ලෙන් නම් ආයි දවස් තාත් මේ වගේ අලුත් වීඩියෝ එකේ හැම ඔයගොල්ලන්ට ඕන මොන හරි වීඩියෝස් තියනවා නම් මම කරන්න ඕන පා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ වගේම මම Instagram මේ ෆලෝ කරන්න පාරන ලෝගෝ එකෙන් ඇතේ account එක අප්ඩේට් කරන්න ඕන එහෙනම් අදට ගිහින් එන්න අයිද්දාසු තාත් මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බුනා